සෞභාග්‍ය කෘෂිකර්ම වැඩස්ථාන තුළින් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියට අනුව වගා කළ හැකි සෑම භෝගයක්ම අප රන් බිම තුළ වගා කර රට තුළ ආහාර සුරක්ෂිත කර ගැනීම වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියයි. 70 දශකයේ ඇරඹී මහවලි ව්‍යාපාරයෙහි ප්‍රධාන අරමුණක් වූයේ ගොබි ජනපද ව්‍යාපාර ආරම්භ කර රට ආහාරින් ස්වයංපෝෂිත කිරීමයි. මහවලි ව්‍යාපාරය තුළ පොළොන්නරුව හා මඩකලපුව දිස්ත්‍රික්ක ප්‍රමුඛ කරගත් මහවලි බී කලාපය ශ්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ වී වගාව ප්‍රමුඛ ධාන්‍ය, රනිල, තෙල් හා අද වන විට ආර්ථික පළතුරු භෝගද නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන කලාපයකි. මහවලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරීත්වය ලබා දුන් මඟ පෙන්වීම යටතේ අද වන විට කෘෂිකර්මය ඉහළ මට්ටමකට ඔසවා තබා තිබෙනවා. මහවැලි බී කලාපයේ විදිහට අපේ කලාපයේ ප්‍රධාන වශයෙන්ම වගා කරන්නේ වී භෝගය. නමුත් අතිරේක ආහාර භෝග ප්‍රවර්ධන වැඩසටහන යටතේ විශේෂ සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ආනයනයේ සීමා කරලා තියෙන භෝග 16ම මේ මාස්කන්නේ අපි වගා කිරීමට කටයුතු සලසුම් කරා. ඒ සෑම භෝගයක් සඳහාම බීජ සානාධාරය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අතිරේක භෝග වගා කරන ගොවි මහතුන්ට ලබා දීමට කටයුතු කරා. බඩේරුඟු අපි මේ වෙනකොට හෙක්ටයාර 400ක ප්‍රමාණයක් වගා කරලා තිබෙනවා. මේ ස්ථානයේ අසේලපුර කොට්ටාසේ මහසෙන්පුර ඒකකයේ හෙක්ටයාර 109ක බඩේරුඟු වගාවක් මේ අවස්ථාවේ පිහිටවලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගාවෙන් පස්සේ අපි මේ හෙක්ටයාර 109ම තලවගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරලා සහ අවශ්‍ය බීජ මේ වෙනකොටත් ඇනෝම් කරලා තියෙනවා. රටේ අවශ්‍යතාවය සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් ඇතුව ආනයනයේ සීමා කරලා තියෙන අතිරේක භෝග වගා වැඩසටහන් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට අපි විසින් සම්පාදනය කරලා තියෙනවා. ගෘහ ආර්ථිකයට බලපෑම් සිදු කරන ප්‍රධානතම සාමාජිකයා නිවසේ කාන්තාවයි. ඇය පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන අතර රටේ ආර්ථිකයටද බලපෑම් ඇති කරනවා. අපේ ගම්මානයේ ජීවනෝපාය මාර්ග වෙලා තියෙන්නේ වී ගොවිතැන. අමතර භෝගයක් හැටියට අපි මේ බඩඉරුඹු වගා කරනවා. නමුත් අපේ මේ ජීවනෝපාය මාර්ගය සකසා ගැනීම සඳහා අපට ආර්ථික අතින් ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මඟහරවා ගන්න අපට මහවැලිය ගොඩාක් උදව් කරා. අපි එදා ඉඳලම අපි අමතර භෝගයක් හැටියට මේ ඉරුඟු බඩ ඉරුඟු වගාව කරනවා. මහසෙන්පුර ගම්මානය කියන්නේ ආර්ථික අතින් ඉතා පහත් මට්ටමක තියෙන ගම්මානයක්. නමුත් මේ ගොවිතැන් නිසා අපිට ලොකු හයියක් වුණා. ඇත්තටම මට කියන්න සතුටුයි, මේ මහවැලි අපිට ගොඩක් උදව් කරා. ඒ හරහා මගේ පළවෙනි ළමයා කොළඹ විශ්වවිද්‍යාලයට මේ වනිට තේරලපත් වෙලා ඉන්නවා. 2019 අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා දෙවෙනි ළමයා මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා උසස් පෙළට පෙනී සිටිනවා. අපට ඇත්තටම මේ ආශ්‍රයන්නේ මෙතෙන්ට ගන්න පුළුවන් තැනට ගෙනේම අපේ පාසුපස හිටපු නිසා අපිට මෙතෙන්ට මේ එන්න පුළුවන් වුණේ. ඒ වෙනුවෙන් සියලුම ගොවි මහතුන් වෙනුවෙන් මම මහවැලි සියලුම නිලධාරිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. අපට මේ ආශ්‍රයන්න ලබා ගැනීම නෙලා ගැනීමට මේ තාක් එන්න අපට ධෛර්යය හා ශක්තිය ලබා දීම සම්බන්ධව. බඩේරුඟු වගා කිරීමේදී සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 7ක් පමණ. මෙවැනි අස්වැන්නක බීජවෙන් කිරීම ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක්. ඒ සඳහා අඩු වියදමකින් යන්ත්‍රයක් නිර්මාණය කර තිබුණා. දැනට අපේ මහසෙන්පුර ඒකකයේ බඩේරුඟු හෙක්ටයාර 109ක් වගා කරලා තිනවා. නමුත් ගේවර අපි බඩේරුඟු හෙක්ටයාර 90ක් තරම් වගා කරේ. එහිදී අපිට ගැටලුවක් පැවතුයා. විශාල අස්වැන්නක් ලබා ගැනීමේදී මේ බීජ වෙන් කර ගැනීමේ ගැටලුව. එහිදී ගොවි මහතුරු කලින් තෝරාගෙන තිබෙන අතින් සහ සරල යන්ත්‍ර යොදාගෙන තෝරාගත්තා. නමුත් අපිට ලොකු අස්වැන්නක්
සැකසීමේදී එම කාර්ය කරගෙන අපහසු වුණා. ඉතින් මෙතුමා මේ වගේ සරල යන්ත්‍රයක් දැකලා මෙතුමා විසින් මේ නිෂ්පාදනය කළා. මෙතුමා සිරිනිමල් මෙතුමාගෙන් අහලා බලමු මේ වැසි ක්‍රියාකාරීත්වය සහ කුපපර ප්‍රමාණයක් මේකෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන්ද පැයකට? ඒ වගේම මේකට කුපපර මිලක් ගියාද? එවැනි කරුණු අපි මේ සිරිනිමල් මහත්මයා අහලා දැනගමු. ඇත්තටම මේ යන්ත්‍රය ඉතා සරල උපකරණයක්. ගරල් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඇක්චුවලියක් සාප්පෙන් ලියවගෙන ඇවිල්ලා ඇතුලේ දන්වැල් තාලා දන්වැල් පුරුක් වශයෙන් දාලා මෝටරයකින් ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව මේක හදන්න සාමාන්‍ය වශයෙන් රුපියල් 80,000ක විතර දලක් වැය වෙනවා. සාමාන්‍යයෙන් පැයකට බඩේරු 8 කිලෝ 2000 1500 2000 වගේ මේකින් අයින් කරගන්න පුළුවන්. කොහොම තපත යන්නේ නැහැ, ඇට කැඩෙන්නේ නැහැ, මුදල් ඉතුරු නැහැ හැයන් දුරට. ශ්‍රමය ඉතුරු වෙනවා. අනිත් මැදින් වලින් ගලවද්දී 10ක් 15ක් ඕන ඇට ටික වෙන් කරගන්න. දැන් මේකෙන් තනියම උනත් කරගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. මුං, කව්බි, බඩිරිඟු, අතිරේක ආහාර භෝග වලින් හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මත ආර්ථික අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිසි මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ගොවි ජනතාව වෙත ලබා දී තිබුණා. අපි මේ කන්නේ වී වගාව හෙක්ටයාර් 3117ක වගා කරලා තියෙනවා. ඒ වගේම අතිරේක භෝග වශයෙන් බඩඉරිඟු, රටකජු, තල කුරක්කන් වගා කරලා තියෙනවා. එයින් අපි බඩඉරිඟු හෙක්ටයාර් 17ක්, රටකජු හෙක්ටයාර් 27ක්, ඊට අමතරව එළවලු වගාව තියෙනවා. ඒ වගේම අපි මේ බී කලාපේ වශයෙන් මං හිතන්නේ බී ලුණු සත්‍ය බීජ නිෂ්පාදනයට ඇරලා කිලෝ 3000ක පමණ ප්‍රමාණයක් ගෙනත් තියෙනවා. ඒකෙනුත් අපි බීජ කිලෝ 500ක ප්‍රමාණයක් අරන් මේ වෙනකොට තවන් දාලා බීජ නිෂ්පාදනයට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ගොවි ජනතාව වෙත සහනාධාර මත මේ කුකුල් පැටව්, ගවයින්, එළුවෝ අරන් දීලා තියෙනවා. ඉදිකිරීම් වලින් වගාලින් සේවන ගෘහ ඒවා ලබා දීලා මේ ජනතාවට අපි ගොඩක් උදව් කරලා තියෙනවා. ඉදිරියේදී අපේ කාර්ය මණ්ඩලත් එක්ක එකතු වෙලා වගාව මීට වැඩිය මේ වැඩිපුර ප්‍රමාණයට රටේ නිෂ්පාදනය සඳහා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. කොට්ටාසය තුල සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන මගින් 50% දායකත්වය ඇතිව බීජ සිටුවීමේ උපකරණ, වගාලින් විසුරුම් ජල සම්පාදන පද්ධති, ඒත් එක්කම සූර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන ජල පොම්ප ගොවීන් හට ලබා දීම තුළින් ඔවුන් දිරිගන්වා තිබුණා. අප මේ ක්ෂේත්‍රයට පියනගුවේ අස්වැන්න නෙලමින් සිටි අවස්ථාවකදී. ඒ අවස්ථාවේ වැලිකන්ද ප්‍රදේශයේ බඩඉරිඟු වගාවන්හි සරු කරලක ඇති බීජ ප්‍රමාණය දැකීමෙන්ම හොඳ අස්වැන්නක් ඇති බව ඒත්තු දැක්වා. අපි මේ මාවැලියේ ගම්මාට ඇවිල්ලින් අපි අවුරුදු 30ක් විතර වෙනවා. නමුත් අපි මේ බඩඉරිඟු වගාව කරන අවුරුදු 15කට වැඩි ප්‍රමාණයක්. අපි මේ කෑල්ල ඉන්නව ගොවියෝ 15ක්, අක්කර 20ක් විතර මේ තියෙනවා. ඉතින් අපට මහවැලියෙන් සෑහෙන උදව් කරනවා. තවත් මේ ගම්මානයේ ආයවල් තියෙනවා. ඒ ටිකක් අපට ටිකක් ඉපිටින් අක්කර කොහමත් අක්කර 150කට වගේ ආසන්න ගාණක් මේ මාසෙන්පුර ගම්මානයේ ගොවිතැන් කරනවා. අපි ගොවියෝ අපේ කොටසේ අපේ ප්‍රේත්‍ර නිලධාරී නිතරම අපට ඉරුඟුවට හදන්න දා ඉඳන්ම අපට උපදෙස් දීලා අපට සෑහෙන උදව් කරනවා. අපේ ප්‍රේත්‍ර නිලධාරීතුමා උපදෙස් දීලා මේ විදිහයි මේ ඉරුම් අදන්න, මේ විදිහයි මේ ගොවිතැන් කරන්න කියලා අපට කියා දෙනවා. මහවලි බී කලාපයේ නිසි ප්‍රායෝගික සැලැස්මකට කාලය කළමනාකරණය කරගනිමින් වගා භූමි තුළ
භෝග ස්ථාපිත කර තිබුණේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර කෘෂිකර්ම නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ. සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ 2021 මහකන්නේදී අපි වගා වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක කළා. ඒ යටතේ ගොවි මහතුරු ලොකු සංඛ්‍යාවක් අපිත් එක්ක මේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනත් සමග සමගාමී වෙලා බඩඉරිඟු වගා වැඩසටහන විශේෂයෙන්ම ක්‍රියාත්මක කළා. ඊට අමතරව මුං වගා වැඩසටහන ක්‍රියාත්මක කළා. පසුගිය කන්නේ හෙක්ටයාර 981ක මුං වගා වපසරියක් හෙක්ටයාර 100ක පමණ බඩඉරිඟු වගාවක් අපි පිහිටෙව්වා. සෞභාග්‍ය දැක්ම කෘෂිකර්ම වැඩසටහන යටතේ අපි 50% ගොවි මහත්තුරුන්ට අවශ්‍ය බීජ ලබා දුන්නා. ඒක යටතේ එක ගොවි මහත්තයෙකුට බීජවල යන වියදමෙන් වටිනාකමෙන් රුපියල් 50%ක මුදලක් අපි මුදලින් ගෙව්වා. ඒ තුළින් ගොවි මහතුරු දිරිගන්වලා නිරන්තර පුහුණු වැඩසටහන් තුළින් අපි අපේ ගොවි මහතුරු උනන්දු කෙරෙව්වා. ඒ නිසා මේ ගොවි මහතුරුන්ට පසුගිය කන්නයට වඩා ඉහළ අස්වැන්නක් සහ ඉහළ ආදායමක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මේ වනටත් සමාගම් කිහිපයක් ඉදිරිපත් වෙලා ඉන්නවා මේ බීජ බඩඉරිඟු නිෂ්පාදන මිලදී ගන්න. සාම්ප්‍රදායික කෘෂිකර්මය සමග නව තාක්ෂණය එක් කර ගනිමින් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්ති මත ඔවුන් වගාවන් ජයගෙන තිබුණා. අපට ශ්‍රී ලංකා මහවැලිය අධිකාරිය හරහා වැලිකන්ද මහවැලි බීකලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමාගේ මඟ පෙන්වීම යටතේ කෘෂිකර්ම අංශය උපදෙස් ලබා දුන්නා. මේ ව්‍යාපාරික ඉඩම් එහෙම නැත්නම් ප්ලෑන්ඩ්වල අතිරේක භෝග වගා කිරීම, ඒත් එක්කම රනිල භෝග වගා කිරීම පිළිබඳව අක්කර 25ක ප්‍රමාණයක මුං ඇට කව්පි හා රටකජු වගා කළා. රසායනික පොහොර යෙදීම කළේම නැහැ. නමුත් මේ පොළවේ තියෙන සාර්වත්භාවය නිසාම අපිට පුළුවන්කම තියෙනවා මේ රටකජු, කව්පි, මුං ඇට වගේ භෝග මේ ව්‍යාපාරික ඉඩම්වල වගා කිරීම. රටකජු වගාවත් මේ විදිහටම කරන්න පුළුවන්කම තියෙනවා. මුළු අවුරුද්දේ පුරාවටම කියන්න බැරි වුණත් කන්න දෙකක් හොඳම කාල වකවානුව හැටියට මං අවුරුද්දේ දකින්නේ නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ, ජනවාරි මුල් සතිය වෙනකොට අස්වැන්න නෙලා ගන්න තත්ත්වයට මේ රනිල භෝග වගා කළොත් අපට හොඳ අස්වැන්නකට අරගෙන හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මහවැලි බී කලාපයේ දිරිය මිනිසුන් රටට ආඩම්බරයක්. ඔවුන් රට ආහාරයෙන් ස්වයං පෝෂණය කිරීමට දරන්නා වූ දායකත්වයේද ඉතාමත් ප්‍රශංසනීයයි. අපි ඔවුන්ට ජයපතමු.